आयबोआन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुखया सीधे टीवी रात्रि प्रवृत्ति विकास व्याय आरंभ वाने मामूदेश्वानी डे में गदर प्रथमे नवदाहने रात्रि पुआत सिरस्थल वेता रागम वैद्य पीठे टे खड़ा वेदनु पिरी साक्षी सुन्ट पहार दे तिदने क्रोहले प्रहारे टे संबंध हाय दिने कुआतनंगु अटे සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙසට මහජන ආරක්ෂක ඇමතිගෙන් පොලිස්පතිට උපදෙස් ප්‍රහාරයට පැමිණි එක් රථයක් පොල් සංවර්ධන අධිකාරියේ බොරල්ල දේවස්ථාන බෝම්බ සිද්ධියට අත්අඩංගුවට ගත් දිනෙකුට නිදහස පොහොර වන්දි ගැටලුව විසඳන්න ගොවින්ගෙන් ආණ්ඩුවට සති දෙකක සහන කාලයක් රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් පේන තෙක්මානිකවත් නැහැ හිටපු ජනපති මෛත්‍රී කියයි මිත්‍ර ප්‍රහාරයට එරෙහිව ජාතික ජනබලවේගයෙන් පොලිස්පතිට පැමිණිලා කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයේ ඊයේ දින ගැටුමක් හටගෙන තිබෙනවා එම ගැටුමට බාහිර පාර්ශවයක් මැදිහත් වීම හේතුවෙන් ගැටුම දුරදිග ගොස් සිසුන් 3 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කරනු ලැබුවා සිද්ධිය සම්බන්ධයෙන් 6 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර ඒ අතරින් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා කැලණිය විශ්වවිද්‍යාලයේ අනුබද්ධ රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයේ සිසුන් අතර හටගත් අර්බුදයකට මෙලෙස බාහිර පාර්ශවයක් මැදිහත් වී තිබෙනවා. අදාළ පිරිස පොළු මුගුරු අතැතිව පැමිණ මෙලෙස සිසුන්ට පහර දී ඇති අතර පහර දීමෙන් සිසුන් 3 දෙනෙකු තුවාල ලබා රාගම රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. නේවාසිකාගාරය වෙත පැමිණි පිරිස පිළිබඳව සිසුන් පොලිසිය දැනුවත් කළ අතර පසුව අදාළ පුද්ගලින්ගෙන් පිරිසක් එම ස්ථානයෙන් පලා ගියා. රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් ඉන්නවා කෙසේ වෙතත් ඔවුන් පැමිණි එක් මෝටර රථයක් සහ පැමිණි එක් අයෙකු අල්ලාගත් සිසුන් එම මෝටර රථය සහ අදාළ පුද්ගලයා රාගම පොලිසියට බහර දී තිබෙනවා මෝටර රථය පරීක්ෂා කිරීමේදී එය පොල් සංවර්ධන අධිකාරියට අයත් රථයක් බවට තහවුරු වී තිබෙන අතර එහි තිබී 2018 වසරේදී නිකුත් කළ රාජකාරී හැඳුනුම් පතක්ද සොයා ගැනුණා මෙම හැඳුනුම් පත එවක අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රියදුරෙකුගේ හැඳුනුම් පතක් බව අනාවරණය වී තිබෙනවා මෙම සිද්ධිය පිළිබඳව අද අමාත්‍ය සරත් වේරසේකර මහතා මෙලෙස අදහස් පළ කළා ඒ සම්බන්ධයෙන් මම පොලිස්පතිතුමාට ඉදාම විධිමත් සහ පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නට කියලා දැනටමත් නියෝග දීලා තියෙනවා ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහල විසින් රෝගී අධීක්ෂණය යටතේ දැනටමත් විශේෂ පොලිස් කණ්ඩායමක් දෙකක් දැනට යොදවලා තියෙනවා මේ සම්බන්ධ අදාළ සියලුම පුද්ගලයන් අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ පවත්වන්නට කියලා මොන තරාතිරමක අයිති වුණත් ඒ සියලුම පුද්ගලයන් තරාතිරම නොබලා ඔවුන්ට විරුද්ධව නීත්‍ය ක්‍රියාත්මක කරන්නට කියලා මම පොලිස්පතිතුමාට මේ සම්බන්ධයෙන් විශේෂ උපදේශක් නියෝග දීලා තියෙනවා සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඊ රාත්‍රියේ 11:30 12:30 අතර කාලයේදී මෝටර රථ දෙකකින් මේ පරිශ්‍රයට යම්කිසි පිරිසක් ඇතුළු වෙලා තියෙනවා. ඒ ඇතුළු වීමෙන් අනතුරුව යම් පහර දීම ආදිය සිදු වී තිබෙනවා. මේ සිද්ධියෙන් තුවාල ලැබූ රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 3 දෙනෙක් මේ වන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලැබමින් පවතිනවා. ඒ වගේම තවත් තුවාලකරුවන් 2 දෙනෙක් මීගමුව රෝහලේ
ප්‍රතිකාර ලැබමින් සිටන බවට අනාවරණය වුණා. ඉන් එක් තුවාලකරුවෙක් මෙම රාගම වෛද්‍ය පීඨයේ සිසුවෙක් බවට අනාවරණය වුණා. ඒ වගේම ඔහු මේ සිද්ධියට අදාළ සැකකරුවෙක් හැටියටත් අනාවරණය වුණා. සිසුන් විසින් එක් මෝටර රථයක් ඔවුන් බාරේ තබාගෙන තිබුණා. එය රාජ්‍ය ආයතනයකට අයිති මෝටර රථයක් බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. පැමිණි පිරිසෙන් පුද්ගලයන් 6 දෙනෙක් මේ වන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. විදුලිබල ඇමති කියනකොට විදුලිය කපන්නේ නැහැ කියලා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් කියනවා සමහර විට විදුලිය කපන්න වෙයි කියලා. ඉන්ධන ඇමති කියනවා තෙල් දෙන්න නම් සල්ලි ඕනමයි කියලා. හැබැයි ජනාධිපතිතුමා කියනකොට තෙල් දෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය දැන් අපේ රටේ ජනතාව එක්ක ඔට්ටු සෙල්ලම් කරන්න පටන් අරගෙන. සාමාන්‍යයෙන් ජනවාරි සිට අප්‍රේල් මාසයේ දක්වා අපේ රටට පායනවා. ඒක සෑම වසරකම ස්වභාවයයි. එවිට ජල විදුලි බල නිෂ්පාදනයේ පහත වැටෙනවා. ඉන්ධන සහ ගල්ලඟුරු බලාගාරවලින් වැඩි ධාරිතාවක් ලබා ගැනීමට සිදු වෙනවා. මේ මොහොතේ ඩොලර් රිංගයත් එක්ක ඉන්ධනත් හිතූ හිතූ ආකාරයට ගෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා විදුලි බල ඇමතිතුමා විදුලිය කපන්නේ නැහැ කිව්වට එදා රෑම තැන් තැන්වල විදුලිය නැතිව ගියා. ඒකට කියන්නේ විදුලි කප්පාදුව නෙමෙයි විදුලි බිඳවැටීම් කියලයි. සෑම වසරකම මෙම විදුලි අර්බුදයේ මේ ආකාරයට සිදු වෙනවා. මීට ස්ථිරසාර දීර්ඝකාලීන විසඳුමක් අවශ්‍යයි. වාර්ෂිකව විදුලි ඉල්ලුම වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. වැඩි වෙන ඉල්ලුමට ඇති එකම විසඳුම LNG නැතහොත් ඩීසල් හා ගල්ලඟුරු බලාගාර පමණක් නෙවෙයි. අපේ රට ඉතා හොඳින් සූර්ය බලය ලැබෙන රටක්. සුළං බලයත් එහෙමයි. නමුත් අප දිගින් දිගටම පුන පුනා කියන්නේ පුනර්චනනීය විදුලි බල උත්පාදනයට මේ රට සූදානම් කරන එක පහසු නැති බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුනර්චනනීය විදුලි බල උත්පාදනයේ පිළිබඳ ඉලක්ක දුන්නත් බොහෝ ඉංජිනේරුවන් සහ සමහර බලධාරීන් ඇත්තටම ආස හදිස්සි මිලදී ගැනීම වලටයි. පෞද්ගලික බලාගාරවලින් තමයි හදිස්සි විදුලි මිලදී ගැනීම සිදු කරන්නේ. සමහර බලාගාර බිඳවැටෙන්නේ හදිස්සි මිලදී ගැනීම සඳහාමද කියන ප්‍රශ්නය පැන නගිනවා. එක් විදුලි ඒකකයකින් රුපියල් 4ක් 5ක් කොමිස් මුදලක් සමහර ඉංජිනේරුවන්ට යන බවටත් චෝදනා තියෙනවා. විදුලි බල මණ්ඩලයේ සමහර ඉංජිනේරුවන්ගේ වත්කම් හරියට සොයා බැලුවොත් ඇත්ත හොයාගන්න පුළුවන් කියලා වෘත්තීය සමිති කිහිපයක්ම පසුගිය කාලේ ප්‍රකාශ කළා. කැලණිතිස්ස බලාගාරයේ හැර දැන් අනිත් බොහෝ ජනක යන්ත්‍ර ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඩීසල්ද ලබා දෙන්න තීරණය කර තිබෙනවා. ඒ ලැබෙන්නේ සතියකට ප්‍රමාණවත් ඉන්ධන පමණයි. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාද අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා. අපිට කිසිම දැනුම් දීමක් සහ ඉල්ලීමක් හරි කරුන්නේ නැහැ ලංකා විදුලි බල මණ්ඩලය විසින් අද දින විදුලි කප්පාදුවකට යන්න අවශ්‍ය වෙන බව. නොරච්චෝලේ ලක්විජය ගල්ලඟුරු බලාගාරයේ සම්පූර්ණ ධාරිතාවය, ඒ කියන්නේ මෙගවස් 300ක් දැන් තමයි ජාතික විදුලි පද්ධතියට එකතු කරලා තියෙනවා. මේ බලාගාරය නැවත සක්‍රීය තත්ත්වයට පත්වීම නිසා අපිට ඊයේ තිබුණු ප්‍රශ්නේ නැවතත් ඇති නොවේ කියලා බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අද උදෑසන මම බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහත්මයා සමග සාකච්ඡාවක් කරා. ඒ සාකච්ඡාවේදී එතුමා පොරොන්දු වුණා ඉදිරි සුමානයට අවශ්‍ය තෙල් ප්‍රමාණය මන්නාරමේ ඉදිකර ඇති තම්බපවණේ සුළං විදුලි බලාගාරය නිරීක්ෂණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ සුළං බලාගාර ඉදිකිරීම සඳහා වන අවශ්‍ය සුවබැලීම් සිදු කරන ලෙසටයි. ලංකා විදුලි බල මණ්ඩලයේ සතු මන්නාරම තම්බපවණි සුළං විදුලි බලාගාරය අද පෙරවරුවේ නිරීක්ෂණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම බලාගාරය වෙත ගියා. තම්බපවණි සුළං විදුලි බලාගාරය මගින් තවත් මෙගාවොට් 50ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබෙන අතර එහි ප්‍රගතිය විමසූ ජනාධිපතිවරයා නව සුළං විදුලි බලාගාර ඉදි කළ හැකි ස්ථාන පිළිබඳව කඩිනම් වාර්තාවක් සකස් කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා. මේ වන විට සුළං විදුලි බලාගාර මගින් ජාතික විදුලි බල පද්ධතියට එක් කරන මෙගාවොට් සංඛ්‍යාව 248ක් කෙටි කාලයක් තුළ එය ප්‍රවර්ධනයට ඇති හැකියාව සොයා බැලීම මෙම චාරිකාවේ අපේක්ෂාව බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. කාබනික පොහොර දාලා කළ වගාවෙන් ගෙට ගන්නවත් අස්වැන්නක් ඉතිරි වෙලා නැහැ කියලා අම්පාර ගොවීන් චෝදනා කරනවා. වී අක්කරේට අඩුම ගානේ රුපියල් ලක්ෂ 2ක වන්දියක්වත් දෙන්න කියලයි ගොවීන් ඉල්ලා සිටින්නේ. වගා වන්දි ඉල්ලලා අදත් ගොවීන් පාරට බැස්සා. මේ පොහොර ගැන ඇත්ත කතාව.
රජයෙන් හානි වූ වගාවට වන්දි දෙනවා කිව්වත් දෙන වන්දිය කොච්චරක්ද කියලා තාම කිව්වේ නැහැ. ගණන් හදලා බලලා ගොවීන් නම් කියන්නේ අක්කරයට ලක්ෂ 2ක වන්දියක් ඕනේ කියලයි. අපිට වෙනදා ගත්ත ආදායමට සරිලන වන්දියක් අපිට ලබා දෙන්න නැත්තම් මේ කන්නේ අපිට ඉදිරියට ජීවත් වෙන්න බැරි වෙනවා. වන්දි දෙන්න කියලා ඉල්ලපු සිරිපුර යක්කුරේ නවගහයල ගොවීන් අන්තිමේදී මහපාරට ආවා. උහන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ වියස්සනු නෙලීම දැන් ආරම්භ වෙලා තියෙනවා. රසායනික පොහොර නැති නිසා මේ පාර වියස්සන්න ගොඩක්ම අඩු වෙලා කියලයි ගොවීන් පවසන්නේ. මේ දින අක්කර 3මාර වීකාර 25ක් 30ක් විතර වගේදී. මේ පාර 150ක් 160ක් විතර ගත්තා වීකාර. මෙහෙම කළේ ඉතින් අපි ගොවියෝ ඉතින් වැඩක් නැහැ මේව කරලා. මේ ආණ්ඩුවෙන් පොහොර ටික නැදගෙන අපිට ගොවිතන පාඩුවලා තියෙන්නේ. වන්දි ගෙවන සල්ලි වලින් පොහොර ටික දුන්නා මොකද වෙන්නේ? මේ ආණ්ඩුවට ගොයියා ගැන තේරෙන්නේ නැහැ. රජ පුතෝල හිටියට උන් කන්නේත් අපි හම්බ කරලා දෙන හාල් බත් ටිකනේ. එන කන්නේටවත් පොහොර ටික ලබා දෙන්න ගොයියා. වෙනදා අක්කරේකින් ගන්න වී ප්‍රමාණය හතරෙන් එකක්වත් නැහැ මේ සැරේ. ගිය කන්නේ පොහොර දුන්නා නම් මේ කන්නේ අද මේ තත්ත්වයක් උදා වෙන්නේ නැහැ නේ. ඒක දැන් අපේ ගෙවල් වල වුණත් වේල් දෙකක් බත් කාලා එක වේලක් බඩගින් ඉන්න තරමට වෙලා තියෙනවා. වී කිලෝ එකට රුපියල් 25ක් සොච්චමක් දීලා මේ ප්‍රශ්නේ බේර ගන්න පුළුවන් කමක් නැහැ. ගොවි ජාතික සමුළුව විදියට අපි ඉදිරි 200 ඇතුළත විරෝධතා 200ක් ප්‍රකාශයට පත් කරලා තිනවා. අපි ආණ්ඩුවට සති දෙකක් කල් දෙනවා මේ ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරක් දෙන්න. ඒ සති දෙකක කාලය ඇතුළත මේ ප්‍රශ්න වලට පිළිගන්න පුළුවන් පිළිතුරක් ඕන. එහෙම නැත්නම් අපි ඊළඟ යලකන්නේදී වැඩ කරන්න කොහොමද කියන කාරණාව සම්බන්ධව අපි තීරණය කරනවා කියන එක අපි ආණ්ඩුවට කියනවා. මේ අතර එළඹෙන යල කන්නේ වෙනුවෙන් මැදවච්චිය ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර ගබඩා කිරීම ආරම්භ කර තිබෙනවා. කාබනික පොහොර පමණක් යොදා සිදු කළ සාර්ථක ගොඩබෝග වගාවක් පිළිබඳ තොරතුරු මොරගහකන්ද මහවැලි කලාපයට අයත් ඇලහැර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මේකට අපි රසායනික පොහොර ගහලා නැහැ කොහොමත්ම කාබනික විදියට තමයි කරන්නේ. අපිට තියෙන ලොකුම ගැටලුව තමයි මේ බෝග ගිනිය ගන්න මේ පාර නැහැ. වතුර ප්‍රශ්නේ තියෙනවා. අක්කර 200ක් විතර ගොවිතැන් කරලා තියෙනවා මේකේ කට්ටිය. දැන් මේ වතුර නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අපි ගොඩක් මිල්ලන්නේ වතුර ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා. දැන් මේ රට කජුවේ මේ පැහිලා තියෙන අපිට මේ ගලව ගන්න වතුර නැහැ. වැහි වහිනකන් ඉන්න ඕනේ. කොළඹ නගර සීමාවේ රාත්‍රී සමාජ ශාලා විවෘත කිරීමට පවතින කොවිඩ් වාතාවරණය තුළ මේවනතෙක් අවසර ලබා දී නැති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා අද ප්‍රකාශ කළා. දැන් කොවිඩ් පිළිබඳ වාර්තාව. රෝගීන්ගේ යම් ප්‍රමාණයක වැඩිවීමක් තමා දකින්නේ. රෝහල් පද්ධතියට දරා ගන්න බැරි ප්‍රමාණයකට තාම වැඩි වෙලා නැහැ. නමුත් අපි කොහොමත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ තත්ත්වයට මේක ගෙන යන්නට. අපි සියලු දෙනාම මේ මොහොතේ එකට පගේ වැඩ කරු. එවැනි රැල්ලක් මතු නොවි අපේ රට ආරක්ෂා කරගන්නත් පුළුවන් වේවි. ඔමික්‍රෝන් ප්‍රභේදය දැන් රටේ හමුවන රෝගීන්ගෙන් බහුතරයක් බවට අපි හඳුනාගෙන තියෙනවා. නමුත් සුළුෙන් හෝ තාමත් ඩෙල්ටා රෝගීනුත් ඉන්න බවත් අමතක කරන්න බෑ. මරණයපත් කිරීමට සහ සංකූල विशेष अनुमति अरीन मेवन नियम श्रीलंका पोलिस पोलिस සහ අර විදියට ඔබතුමා කිව්ව විදියට ක්‍රියාත්මක වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒසෙ නොවිය යුතුයි. කොවිඩ් මර්ධනයේ එන්නතේ තෙවන මාත්‍රාව හේවත් බූස්ටර් එන්නත ලබා දීම මේ දිනවල දිවයින පුරා සිදු කරනවා. මෙරට කොරෝනා මර්ධනයේ එන්නත් කරන වැඩසටහන යටතේ බූස්ටර් මාත්‍රාව ලබාගත් සමස්ත පුද්ගලින් සංඛ්‍යාව මේ වන විට 153 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනේ තවත් පුද්ගලින් 91619 දෙනෙකු බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමත් සමගයි. ඒ අනුව මේ දක්වා මෙරටදී බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලින් සංඛ්‍යාව 53,64,788ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ. රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් පේනතෙක් මාණික නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවට අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවා. ප්‍රජාතන්ත්‍රවාදීක ගැටුකාරී ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා කියලා සඳහන් කරන විශේෂයෙන් ජනතා ප්‍රතිපදමුණයට
ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව ඉතින් ප්‍රශ්න රාශියක් තියෙනවා. ඉතින් කොහොමද විශ්වවිද්‍යාල සංශෝධනයත් එක්ක ප්‍රශ්නයක්. නමුත් ඔබතුමාගේ පක්ෂයේ ගුණින්ද කියලා කෙනෙක් සඳහන් කරනවා නම් මේ ගම්බේ ප්‍රකාශ කරනවා. ඒවම පරණ කතානේ. ඌව දැන් කතා කරලා වැඩක් තියෙනවා. දැන් කොච්චර පරණද ඌව. මම දුන්නේ නැහැනේ. මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පත්‍රයේ ඉදිරියේදී කොහොමද ඔබතුමාලගේ වැඩ පිළිවෙල? අපි ඉතින් අපේ පක්ෂය වැඩකටයුතු කරගෙන යනවා. සංවිධානය වෙනවා. ඉදිරි මැතිවරණය සඳහා අපි සම්පූර්ණ සූදානම් වෙනවා. හොඳ වැඩ පිළිවෙල රට පුරා ගෙනියනවා. සංවිධානයක් හැටියට ගරු ජනාධිපතිතුමනි ප්‍රශ්න රාශියක් තියෙනවා. අපි ඉතින් ඒ ප්‍රශ්න කතා කරලා තියෙනවා. අපි කතා කරනවා. ඉතින් ඒ ප්‍රශ්න වලට විසඳුමක් ළඟ පෙන්නේ නැහැ. රටේ ආර්ථිකය ගැන මොකද ඔබතුමා කියන්නේ? කලකිරිහේන ප්‍රදේශයේ පැවති ජාතික ජනබලවේගයේ සමුලුවක් අතරතුර එල්ල වූ බිත්තර ප්‍රහාරයට එරෙහිව අද එම බලවේගයේ පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කලකිරිහේන ප්‍රදේශයේ පැවති ජනරැළිය අතරතුර පසුගියදා බිත්තර ප්‍රහාරයක් එල්ල වුණා. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් දෙදෙනෙක්ව එම අවස්ථාවේදී අල්ලාගෙන පොලිසියට බාර දීමට එම ස්ථානයේ සිටි පිරිස සමත් වුණා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ කණ්ඩායම් කිහිපයකට චෝදනා එල්ල වුණා. පැවති මාධ්‍ය හමුවකදී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ ප්‍රහාරයට රජය සම්පූර්ණයෙන්ම සම්බන්ධ බවයි. මේ අතර එල්ල වූ බිත්තර ප්‍රහාරය සම්බන්ධ සිදුකරන පරීක්ෂණ ගැන සෑහීමකට පත්වන්නේ නැති බව පවසමින් ජාතික ජනබලවේගය අද පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේක නිකම්ම නිකං දේශපාලන රැස්වීමකට ඇවිල්ලා බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමක් හැටියට අපි සලකන්නේ නැහැ. මොකද මේ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට අත්තරංගුවේ පසු වුණ දෙන්න කියලා කියන්නේ ඇවන්ගාඩ් සමාගමේ සේවය කරන දෙන්නෙක්. එහි අධිපති ජනාධිපතිවරයාගේ ඉතාම සමීපතම ගජේ. ඒ නිසා අපි පොලිස්පතිවරයාට කිව්වේ දැනටමත් මේ සම්බන්ධයෙන් කරන පරීක්ෂණ පිළිබඳව අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ. බිත්තර ගහපොන් අහුවෙලා තියෙනවා. බිත්තර ගහන්න එව්වේ කවුද කියලා දැන් කියනවා. ඒ දෙන්නේ කත්තඩංගුවේ ඉන්න. එහෙම තියෙද්දි එස්.පී. දිසානායක මේක පෙරටු ගාමීන්ට හරි එහෙම නැත්නම් කාට හරි තල්ලු කරන්න හදනවා. ඒ නිසා එස්.පී. දිසානායක මහත්තයාට කියන්න ඕනේ අපේ රටේ මිනිස්සු ওই ගොන්නු බැඳලා ගොඩක් කල් ඒ බෝම්බකාරය හොයන්න බාරගත්ත ආණ්ඩුව බාර දුන්න ආණ්ඩුව අද බිත්තර ගහන තැනට ඇවිල්ලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ බලයට ආවේ එක රටක් එක නීතියක් කියලා මේ රටේ හැමෝටම සමානව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. හැබැයි දැන් දින හතරක් ගත වෙන තුරු මේ දෙදෙනා තාම උසාවියට ඉදිරිපත් කළා නෑ. මෙම පැමිණිලි කළා තියෙද්දිත් මේ අනාවරණයන්ගෙන් සිද්ධ වෙන කරුණු මත දන්වැලේ චේන් එකේ කෙරෝලේ ඉන්නේ කවුද කියලා එලිදරව්වෙමින් යනවා. එතකොට පොලිසිය පස්ස ගහන්නේ අපිට සැකයක් තියෙනවා මේ ප්‍රමාදය සිද්ධ වෙන්නේ ඒ නිසාද කියලා. අධ්‍යාපනයේ ගරහන කුහක දේශපාලන සංස්කෘතියට තිත දැබීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ නොච්චාගම ප්‍රදේශයේදී විද්‍යා ප්‍රදීප මහාවිද්‍යාලයේ පැවති සක්වල 13 වන වැඩසටහනට එක් වෙමින්. අද මේ දුෂ්කර ප්‍රදේශවල දුෂ්කර පාසල් වලට සක්වල වැඩසටහන ගෙන යනකොට සජිත් ප්‍රේමදාසගේ මේ බෙදිල්ලෙන් වැඩක් නැහැ කියලා කියන්නේ. මේ දේශපාලන ශාස්ත්‍රයේ නායකයෝයි කියා ගන්න කොට්ටාසයක් ඉන්නවා මේ අද මේ පාසලට මේ පරිගණක යන්ත්‍ර දෙනවට විරුද්ධ. මං හිතන්නේ එයාගේ තියෙනවා යම් කිසි සමාජ ඊර්ෂ්‍යාව. ඒ සමාජ ඊර්ෂ්‍යාව තමයි මේ අධ්‍යාපනයේ ලැබෙන්න ඕන තමන්ගේ දුව පුතාට පමණයි. මේකේ මේ රටේ ගොවියගේ දිහිවරයගේ කම්කරුවගේ දුප්පතාගේ මධ්‍යම පාන්තිකයාගේ රාජ්‍ය සේවකයාගේ සාමාන්‍ය ජනතාවගේ ඒ අයගේ දුවලා පුතාලට මේව හරියන්නේ නැහැ. හැමදාම තියන්න ඕන ඒ අයව අර ඉපැරණි අධ්‍යාපන ක්‍රමවේදය සහ ඒ මෙවලම් සහ උපකරණ තුන. ඒ අයගේ බලාපොරොත්තුව දේශපාලනයට ආවඩන වහල් භාවයේ තවදුරටත් පවත්වාගෙන ගිහිල්ලා පැරණි ක්‍රමවේද තුල අපේ රටේ 43 ලක්ෂයක් පාසල් දූ දරුවන් පල් වෙනවා දකින්නටයි මේ සක්වල වැඩසටහනට විරුද්ධ අය දකින්න දැක්. අධ්‍යාපනික වශයෙන් සම්පත් අඩු පාසලක දූ දරුවන්ට ආධාර උපකාර කරන්නට හදනකොට එයට විරුද්ධ වෙන කුහක දේශපාලන සංස්කෘතියට අපි නැවතීමේ ලකුණ තවන්නට අධිකරණ වාර්තා උපවත් කිහිපයක් දැන්. බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අතරංගොඩගත් දෙනෙක්ව නිදහස් කරන ලෙස අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නියෝග කර තිබෙනවා. නමුත් එම සිද්ධිය සම්බන්ධයෙන් අතරංගොඩගත් විශ්‍රාමික වෛද්‍යවරයා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරනවා. බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී ජනවාරි 11 වනදායි මෙම අත්බෝම්බය සොයාගත්තේ.
විමර්ශනයක් පැවැත්වීමේ කොන්දේසියට යටත්ව අතුරුලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීදුරය අහිමි කිරීමේ ලිපිය ඉවත් කර ගැනීමට සූදානම් බව අපේ ජනබල පක්ෂය අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. සිය පක්ෂ සමාජිකත්වය අහිමි කිරීමට අපේ ජනබල පක්ෂය ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අතුරුලියේ රතන හිමියන් විසින් ගොනු කර ඇති පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය HMD නවස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කළා. අනුතුරුදායක ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර් අලෙවිකර කාන්තාවක මිය යාමට සැලසීම සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති අධ්‍යක්ෂ මණ්ඩලය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන් තෙරෙහිව සාවති නොවන මිනිමැරුම් සම්බන්ධයෙන් අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. කුණ්ඩසාලේ නතරම්පොත ප්‍රදේශයේ පදිංචි මියගිය කාන්තාවගේ සැමියා සහ දරුවන් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා. ලෝකෙම තෙත්බිම් රැකගැනීමේ දැඩි සටනක නිරත වෙලා ඉන්නවා. අපේ රටේ තෙත්බිම් බොහොමයක් තියෙනවා. නමුත් තෙත්බිම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව අපේ තියෙන අවධානය බොහොම අඩුයි. තලංගම ඇවරිහේන තෙත්බිම හරහා අධිවේගී මාර්ගයේ ගමන් කරනවට ප්‍රදේශවාසීන් සිය විරෝධය පළ කළා. අද ලෝක තෙත්බිම් දිනයයි. අපේ රටද තෙත්බිම් වලින් අනූඩ රටක්. තලංගම ඇවරිහේන වැව් කුඹුරු මතින් අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ පිළිබඳව ප්‍රදේශවාසීන් අද විරෝධතාවයක නිරත වුණා. තමන්ගේ විරෝධය දැක්වීම සඳහා ප්‍රදේශවාසීන් අද මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්වුවා. දැන් මේ තෙත්බිම හරහා මේ අධිවේගී මාර්ගයේ කොටස සන්නාට වඩා විකල්ප ක්‍රම තියෙනවා. එතකොට ඒ විකල්ප ක්‍රම පාවිච්චි කරා නම් මේ තෙත්බිමට වෙන හානිය අවම විතරක් නෙවෙයි, මේ තෙත්බිම ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. ඇත්ත වශයෙන්ම අධිවේගී මාර්ගයක් තැනීම සම්බන්ධව ඇතිවන ගැටලුවක් නෙමෙයි මේක. වාහන දුමින් එන පරිසර හානිය සිදු වෙනවා. මේට විකල්ප මාර්ගයක් තියෙනවා. කොටින්ම තේරෙන්නේ නැහැ ඇයි මේ වගේ සංස්කෘතික උරුමයක් නැතිනාස්ති කරලා කිලෝමීටර් 3.1ක මහපාරක් මේ කොන්ක්‍රීට් මේ හරහා මෙතන විතරක් නෙවෙයි කොහේ වුණත් හදන්නේ. මොනවටද මේ? මේකද සංවර්ධනය? මම මේ ප්‍රදේශයේ අවුරුදු 15කට වඩා වාසය කරන කෙනෙක්. මේ පෞරාණික ඇවරිහේන වැව, තලංගම වැව, මේ මුළු කෙත්යායම, මේ තලංගම තෙත්බිම කොන්ක්‍රීට් වලින් යට වෙනවා බලාගෙන ඇස් ඉදිරිපිට බලාගෙන ඉන්න තරම් වේදනාකාරී දෙයක් මට නම් නැහැ. මට ලොකු කැක්කුමක් එනවා මෙවැනි දෙයක් දකිනකොට. ඉස්සරහම අපේ ජාතික වස්තුවක්, ජාත්‍යන්තර පිළිගත් රක්ෂිතයක් නැතිවීමෙන් පවතිනයි. දැන් රටවටා සියත. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූර කෝප්‍රල් රොෂන් අබේසුන්දර වෙත ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මගින් නව නිවසක් ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරුණා. ඒ පසුගිය වසරේ තලෙමන්නාරම් මුහුදු තීරයේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පිහිනා නැවත තලෙමන්නාරම දක්වා කිලෝමීටර් 59.3 දුරක් පිහිනා ආසියානු වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙන යාම හේතුවෙන් නාවලපිටිය ජයසුන්දර ප්‍රදේශයේ ලඳු කැලෑවක වලක වැටි සිටි අවුරුදු 6ක් පමණ වයස ඇති හඳුන් දිවියෙකු සොයාගෙන තිබෙනවා. පසුව එම දිවියා ප්‍රතිකාර සඳහා රන්දෙලිගල ප්‍රදේශයේ රෝහලක් වෙත රැගෙන යාමට වනජීවී කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. විශේෂ කාර්ය බලකා නිලධාරීන් 10 ලක්ෂයකට අධික වියලි ගංජා කිලෝග්‍රෑම් 6කට වැඩි ප්‍රමාණයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට හා තනමල්විල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 40ක් සහ 41 යන වයස්වල පුද්ගලයන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ. වැඩිදුර විමර්ශන කටයුතු හම්බන්තොට වරාය පොලිස් ස්ථානයේ සිදු කරනු ලබනවා. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්හි සියලු ශ්‍රේණි 2022 පෙබරවාරි මාස 7 වන සඳුදා දින සිට නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අද්දින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පැවැත්වීම සඳහායි. යළි පාසල් ආරම්භ වන්නේ 2022 මාර්තු 7 වන සඳුදා දින බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. ව්‍යාපාරික පුවත් විශේෂාංගයේ වෙතයි දැන් අවධානය. දේශීය සුවිශාලතම ඉතුරුම් විශේෂිත මූල්‍ය ආයතනය වෙන ජාතික ඉදිරි කිරීමේ බැංකුව RTGS සමාජිකත්වය ලබා ගැනීමේ සුවිශේෂී අවස්ථාව ඊයේ දින උත්සවාකාරයෙන් සමරනු ලැබුවා. එම අවස්ථාවට මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කප්‍රාල් මහතා, ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ සභාපතිනි කේශුල ජයවර්ධන මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා. අද අපි රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට් සිස්ටම් කියලා කිව්වම බොහෝ දෙනෙක් කියනවා ඇති
මේක වචන මාලාවක් නෙවෙයි. මේක පිටිපස්සේ කොච්චර දරන්ත සංකීර්ණ පද්ධතියක් තියෙනවද කියලා බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ නැහැ. මේ සියලු දෙනා ඉතා විශාල වගකීමක් දරාගෙන තමයි මේ කටයුත්තක් සිදු වෙන්නේ. අපි සමහරක් කරලා දකිනවා යම් ගනුදෙනු ඉතාමත් පහසු ගනුදෙනු වෙන්නේ. මේ ක්‍රෙඩිට් කාඩ් එක ස්විට්සර්ලන්තයේ ජෙනීවා නගරේ හරි තව කොහරි ස්වයිප් කරද්දී මෙහේ කොළඹ බැංකුවක ඩෙබිට් වෙන්න නම් ඒ නිකම්ම සිදු වෙන්නේ නැහැ. ඒ දරන්ත ජාලයක් කරා තමයි ඒක සිදු වෙන්නේ. ඉතින් එය අපි නොදැක්කට ඒ පද්ධතිය හරියට ක්‍රියාත්මක වුණොත් තමයි ඒ කාර්ය සාර්ථකව කෙරෙන්නේ. බලපත්‍රලාභී විශේෂ බැංකුවක් විදිහට RTGS ජාලය තුළ ක්‍රියාකාරී සමාජයක් අතරද පළමුවෙනි බැංකුව බවට පත් වෙන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුව කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලි කරනවා. මම මේ දවස්වල තුල මේ පහසුකම් හඳුන්වා දීමෙන් ඇත්ත වශයෙන්ම අන්තර් බැංකු ගෙවීම හා අරමුදල් හුවමාරු සම්බන්ධයෙන් මේ විදිහ මේ රටේ විශාල පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙනවා. ඊට හේතුව වුණේ RTGS හරහා සිදු කරන වඩා ආරක්ෂාකාරී හා වේගවත් සිදු කිරීමට හැකියාව තිබීම. ඒ නිසා ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ දශක පෙර අධි කාලයක් RTGS පහසුකම් ලබා ගන්න උත්සාහ දැරුවා. අධිපතිතුමනි, මම සුදුරුවන්පත් වෙනවා අවුරුදු 10ක් තිස්සේ මගේ සාමාන්‍ය අධිකාරීවරුන් සියලු දෙනාම ඉල්ලුම මේ ඉල්ලීම මම සභාපතිනි වශයෙන් කටයුතු කරන අවදී ඔබතුමාගේ දෑතින්ම සියතින්ම මල්පල ගැන්වීම මට සතුටක් විශාල අභිමානයක්. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.